මීට ටික කලකට පෙළ ආර්ථික විද්‍යාව වන්චි ගෙනගන්නකොට අපි ගෙනගත්තේ කෙනෙකුට ආයෝජනය කරන්න පුළුවන් භූමිය ස්‍රමියය ප්‍රාග්ධනය විවසාහ කියන කාරණා හතර කියල. ඒ හතර ආයෝජනය කරලා තමයි කෙනකුට ලාභ උපයන්න පුළුවන් කියෙන කාරණී. හැබැයි වර්තමානී ලංකාමින්න අම්මන්ඩිලා හොයා ගත්තුූ අලුත්ම සාධකය අත් තියෙනවා ආයෝජනය කරන්න පුළුවන්. ඒ තමයි කහුල් දෙකස්සේ තියන මස් දෙසිියපනහා. ල් අස්සේ තියන මස්දසය පනහහා යෝජනය කරලා මේ රටේ අම්මන්්ඩිලා විශාලවසයෙන් හම්බ කරල තිබෙනවා. ව වැඩේ පහුගේ කාලය විශේෂම නිියනුත් එවගේම කුරුදුවත්ය හිටපු සමහර අම්මන්්ඩිලක් දරුණු විදිහයට කරගෙන ගිය. මේ විදියට කුපාඩි ජීවිතයක් ගතකරපු එක අම්මන්්ඩි කෙනෙක් තමයි සබීතා. මිටටෝර්නී ඔබට සබීතගේ ඉතිහාසය මතකන. ලංකාවේ සමවිත්තිකාරියක් වැඩිම වන්දිගෙව්ව සබීත. එකඇන සබීත අද වවාහවෙලාඉන්න. ඇගේ සැමියයා මීට පෙර විවාහ වෙලා හිටපු කාන්තාවගෙන් විවාහන් විවාහය වංකරගන්න නැතු එමනැත්තැන් ඩිවෝස්වෙෙන් නැතුව තමයි සබිහි තවතියාගෙන හිටිය. ඒ වෙලාවේ අදා කාන්තාව උත්සාාව ගිහිල්ල සබීතටත් වර්තමාන සැමියයටට තුරුද්දව නඩු දැම්. ඒ වෙලාවේ උසාව නියෝග කරා විශාල වන්දි මුදල සබීතට අදාළ කාන්තාවට ගෙවන්. ඒක තමයි සමස්තියක් විදිහට සමවිත්තිකාරියක් විසින්. චෝදිත පාසුවයට ගැවලා තියෙන වැඩිම වන් දිය. කෙසේවිිතත් සබීත ඊට පස්සේ ගෝටාබේ රජ පක්සු සම්ගය කති කෙළේ දුනයි කියලා බොහෝ දෙනෙක් දන්නවා. එදා ගෝටගේ ආරක්ෂකම්මාත්‍යන්සේ සම්ප්‍යයන්තිී කරන නිලධානයක් හැටියට සබීත කඩයුතු කරා. ඒ වෙනුවෙන් ඇය විශාල වැටු පක් ලැබවා ඊට අමතරව ආරක්ෂකයෝ ඒවගේ රජය නිලවාහනහජයන් ඒවගේ නිලවාහන සඳහා ඉන්දන විශාලප පාසුකම්ප්‍රමාණයක් ලැබවා මි විසසම සබීතා තමන්ගේ බිශ්නස්වල ආයෝජිකය කැටෙන්න තන් විිස්නස් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා සබීතගේ මිනිහ පාවිච්චි කර. සාමාන්‍යයෙන් තමන්ගේ ගෑනනි දීලා ගොඩයන මිනිස්සුවෙන්න හරිම කලාතුරකි. මොකද සාමා්‍ය සිංහල සංස්කෘතියුව මේක එතනම් අගේ කරනකාරණයක් නැමෙයි. හැබැයි ලොකියම් මේ වැඩේ කරනකොට කිසිම කෙනෙක් ප්‍රශ්න කරන්නේ හැබැයි ගමයින් අහිංසක මිනිියක් මේ වැඩේ කරාන්නම්. ල ගේම කලෑපත්තර හල එමිනිහගේ මුල ජීතේ අනුතුත්‍රට දානවා. විශේසම සබීතගේ සමියට තියෙනවා රාධ කිරිය ගොඩ නගල්ලා මේක පැහැදුලිම ටෙඩර් පටිපාර්තයකෙන් තොරව කෘසුකාර්ම අමාත්‍යන්යට ගත්තා විශේෂයම මේ කුපාඩි වැඩේ සඳහා දුමින්ද දිසානායක සහභාගේ වන දුමින්ද නිසානායක කෘෂිකාරම ඇමතිවෙලයිදදදි මේක මාසකට ලක්සේ සිය පනහකට කුලියයට ගත්තා. පස්සේ ලක්ස දෙසය දහයක් මාසකටගේ වන්න පටන් ගත්තා. ඊට පස්සේ මිනිවරු ගෝටත් ගෝටගේ චක්ගෝලයෝ ප්‍රසිද්ධිය කියන්න ගත්තා ආණ්ඩුවට තමන් ආපු වහාම මේ ගොඩනැගෙල්ලෙ ඉවත්වම මින් පස්සේ කිිෂ්සේත්ම ගවීම් කරන්න න්න ැහැ මේක මහා අපරාධයක් කියලා. සමහර කට්ටිය කියවා ගෝට අසර් හරි හොඳයි කිසිම විදිියකට වංචා දූෂණ අත්‍රමස්ථා කුපාඩිකම් කරන්න නැහැයි කියලා. හැබැයි මේ මෙන කොට කෘෂකරම අමාත්‍යන්සයටට අයිතුලතිබ මේ බිල්ලින්න එකැන් මේ වකොට කෘෂයම කෘෂිකරම අමාත්‍යන්සි ඉවත්වලා ගේල්ලා. හැබැයි ගෝටා තවදුරටත් හැම මාසයකම ලක්ස දෙසිිය දහය ගානේ ගෙවමින් සිටිනවා. මිට්ටවරුණී තමන් කැමිති ග්‍යානුන්ට සැප දෙන්න. අපේ රටේ තියෙන මහ බා්ඩාගාරය බිලි දෙන්න ගෝටට අයිතියක් නෑ මේ වනකට මේරට අයිංක මිනියෙ ස්පරිතාල්ට ගයාම පැන්ඩවල්පෙත්ත දෙන්නත් ස්පිරිතාට හැකියාවක් නැහැ. එතකොට කිය න අත් ආන්ගුවට ආයදෑම් නැහැ මහා බාන්්ඩාගාරය හිස් කියලා. හැබැයි. ෝටත් එක නිදි වදින නාකි අම්මන්්ඩිලාට කෝටි ගැනන් ගෙවන්න මේයටටඒ බහණ්ඩාගාරයට සල්ලි තියෙනවා. මිත්තොරණ මිනිමාරු ගෝටත් මේ පාදිලස් ආණ්ඩුවක් මේ සමස්තයක් විදර සෙල්ලන් කරන්න ඔබේත් මගේ ජීවිත සමඟ. මොකද මු මේ ගෑනුන්ට සප දෙන්න පාවිච්චි කරන්නේ ඔබත් මමක් බොහොම අමාරුවන් පාම්භාගයක් ගන්න කොට දරාගන්න බඩගේ බැරි බඩගින්නට ප්‍රෙන්ටි ගරක් බනකොටත් අපි රිජුසාහාවක්්‍ර බදු ගැවෙනවා. කොටින්ම ගෙදර පොඩියකාට බඩගින්නේ. රගන්න ැරුව කෑ ගහනකොට බොහම අමාරුවෙන් අරගන කිරිපකටකටත් විශාල බත් දගය වනවා. හැේ මේ බදුසල්ලි මුම් පා ච්චි කලලා බාල නැටනවා මේ ක්‍රම වමෙනස් කරන්න පුළුවන් ඔබට අක්මටත් මේරටේ විිදයික් වස්ථාදය අදි කන්න බලය තිනය අපිට එනිසාම කාල කන්න ක්‍රමේ මෙනස් කරන්න පුළුවන් ඒ සඳහන් නායකත්වේ දියහැකි සමාජ දේශපාලන හන්ඩෑමක් සමග අපි පෙරටයමමු. මෙතනි අර්ගෙන් චේකන නම ඔොට සසිපත් කරමින් මාවඔබෙන් සමු ගන්න ඔබ සැමට ජය.